हाय हाय ब्यूटीज ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද ඔන්න මම අද ඔයාගේ ළඟට තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම L'Oreal බ්‍රෑන්ඩ් එකේ එන white perfect toner එක ගැන ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවාද මේ විස්තර කියලා අපි හැමෝම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන දෙයක් නෙමෙයි ටෝනර් කියන්නේ. ඉතින් ටෝනර් එකෙන් අපේ ස්කින් එකට වෙන කාර්ය ගැන ඇත්තටම මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ තරම්ම ස්කින් එකට අත්‍යවශ්‍යම දෙයක් තමයි ටෝනර් කියන්නේ. ඉතින් මේ ටෝනර් එකෙන් සිදු වෙන කාර්යයට අමතරව තවත් ස්කින් එකට පැහැපත් බවක් දීප්තිමත් බවක් ගෙනත් දෙනවා නම් ඇත්තටම අපි කවුරුත් ඒ දෙයට කැමති. ඉතින් මම මේ අද කතා කරන L'Oreal බ්‍රෑන්ඩ් එකේ එන white perfect toner එකෙන් ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් ගතියකුත් ලබා දීලා ස්කින් එක පැහැපත් කරනවා. ඉතින් තව ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කින් එක ටෝනර් කරන්න බෑ. ටෝනර් කරාට පස්සේ ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා කියලා ගොඩ දෙනෙක්ම කියනවා. ඉතින් ඔන්න ඔයාලට ස්කින් එක ඩ්‍රයි වෙන්නෙත් නැතුව ඒ වගේම ස්කින් එක ට හොඳ දීප්තිමත් කලයකකුත් ලබා දෙන ඒ වගේම ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් ගතියක් ලබා දෙන ඉතින් ටෝනර් එකක් විදිහට මෙන්න මේ L'Oreal බ්‍රෑන්ඩ් එකේ එන white perfect toner එක හඳුන්වලා දෙන්න පුළුවන් ඉතින් මේ ටෝනර් එක අනිත් ටෝනර්ස් වලට වඩා ඇත්තටම සුවිශේෂී වූ ටෝනර් එකක් වන්නේ මේ ටෝනර් එකේ ගහලම තියෙනවා white perfect ඒ වගේම widening and moisturizer toner ඉතින් මේ ටෝනර් එක පාවිච්චි කිරීමෙන් අපේ ස්කින් එක ෆෙයා කරන ගමන් ඒ වගේම ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් ගතියක් ලබා දෙන ගමන් ටෝනර් එකකින් සිදුවන කාර්යය ඉටු කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ ටෝනර් එක සුවිශේෂී වන්නේ. ඒ වගේම කියන්න ඕනි ඉතින් ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ස්කින් එක ටෝනර් කරන්න බෑ. ඒ වගේම ටෝනර් කරාට පස්සේ ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඔන්න ඔය ගැටලුව තියෙන අයට අරගෙන පාවිච්චි කරන්න හොඳම ටෝනර් එකක් තමයි මේ ටෝනර් එක. මොකද මේ ටෝනර් එකෙන් ස්කින් එක කිසිම විටක ඩ්‍රයි කරන්නේ නැහැ. ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් ගතියක් ලබා දෙනවා. ඉතින් ඔයාට තියෙන ඩ්‍රයි ස්කින් එක නම් ඔන්න ඒකටත් පාවිච්චි කරන්න හොඳම ටෝනර් එකක් තමයි මේ ටෝනර් එක. ඉතින් මම මේ ටෝනර් එක පාවිච්චි කරන්න අරගෙන දැන් ඇත්තටම මාසික විතර කාලයක් වෙනවා. මගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට නහය වටේට නිකට වගේ ස්ථාන ටිකක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඒ නිසාමයි ඇත්තටම මම මේ ටෝනර් එක අරගත්තේ. ඉතින් මට දැන් ඒ ගැටලුව එන්නෙම නැහැ. ඒ වගේම තව කියන්න ඕන ඔයාගේ ස්කින් එකේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ගොඩක් එන කෙනෙක් නම් ඒ වගේම ස්කින් එකේ ගොඩක් කුණු දුහුවිලි හිටිනවා නම් ඔන්න ඔය අයට එළියට යද්දී ඔයා පාවිච්චි කරන සන්ක්‍රීම් එකට කලින් මේ ටෝනර් එකෙන් ටිකක් ස්කින් එකේ ආලේප කරගෙන යන්න පුළුවන් ස්කින් එක හොඳින් ආරක්ෂා කරනවා ඒ වගේම මේ ටෝනර් එක ස්කින් එකේ ආලේප කරාට පස්සේ ඇත්තටම ස්කින් එකේ පොඩි ස්ටිකි ගතියක් එක්ක ස්කින් එකට හොඳ මොයිස්චරයිසර් ගතියක් ලබා දීලා ස්කින් එකේ හොඳ පැහැදිලි හයිඩ්‍රේට් ගතියක් පෙන්නනවා ටෝනර් එක ආලේප කරලා අපි ස්කින් එක ඇල්ලුවාම අපිට ඒ වෙනස හොඳටම තේරෙනවා ඉතින් ස්කින් එක ෆෙයා කරන ගමන් ඔන්න ස්කින් එකට හොඳ හයිඩ්‍රේට් ගතියක් ලබා දෙන මේ ටෝනර් එක ඔයාලටත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මේක ASN ස්කින් එකට ගැළපෙන්නම නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒක මේකේ දාලම තියෙනවා ඒ වගේම අඩංගු ඉන්ග්‍රීඩියන්ට්ස් පිළිබඳ විස්තරය තියෙනවා ඒ වගේම මේ ඉතින් L'Oreal බ්‍රෑන්ඩ් එකේ ඉන්දුනීෂියාවෙන් නිෂ්පාදනය කරන ටෝනර් එකක් තමයි මම මේ මිලදී අරගෙන තියෙන්නේ ඉතින් ඒ වගේම මේ ටෝනර් එකේ හොඳ අමුතුම ලා සුවඳක් තමයි එන්නේ ඉතින් ඒ සුවඳ නිසා ඇත්තට මේක පාවිච්චි කරන්න ගොඩක් ආස හිතෙනවා ලා සුදු පැහැයක්
තමයි පේන්නේ අපිට. ඉතින් මේක ආලේප කරාට පස්සේ ස්කින් එකට ඉක්මනටම ඇබ්සෝබ් වෙනවා. ඉතින් මොකට කරන්න තියෙන්නේ ඇත්තටම අනිත් සාමාන්‍ය ටෝන එකක් පාවිච්චි කරන විදිහට තමයි මේ ටෝන එකත් කොටන් බෝල්ස් වලින් හරි ඒ වගේම කොටන් පෑඩ් වලින් හරි ස්කින් එකේ ආලේප කරන්න තියෙන්නේ. ඉතින් මේක ආලේප කරද්දී කොටන් පෑඩ් එකකින් ඔයා ආලේප කරනවා නම් මේක ස්කින් එකට තියලා අතුල්ලන්න යන්න එපා. හොඳට ස්කින් එකට තියලා මෙහෙම ටච් කරන්න. එතකොට ස්කින් එකට හොඳටම මේක උරා ගන්නවා. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ ටෝන එක පාවිච්චි කරද්දී ස්කින් එකේ මෙලනින් නිෂ්පාදනය අඩු කරනවා. මෙලනින් නිෂ්පාදනය අඩු කරන නිසා තමයි ස්කින් එකට හොඳ පැහැපත් කලයකක් ලබා දෙන්නේ. ඉතින් කිසිම ස්කින් එකට අහිතකර ඉන්ග්‍රීඩියන්ට් එකක් මේකේ අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ ටෝන එකේ අඩංගු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. सुबह बाय बाय।